එළබෙන පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සඳහා වන ශ්‍රී ලංකා අවසන් සංචිතය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණා. දසුන් චානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්. තරගාවලිය සඳහා සහභාගී වීමට මේ වන විට ක්‍රීඩකයන් 23 දෙනෙකුගෙන් යුත් පුළුල් සංචිතයක් ඕමානයේ රැඳී සිටිනවා. පළමුව නම් කෙරුණු ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ රැඳී සිටි ලහිරු මදුශංක ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට මෙවර ලෝක කුසලාන තරගාවලිය අහිමි වුණා. එමෙන්ම නුවන් ප්‍රදීප් පසුගේ ඕමානයට එරෙහිව පැවති පළමු 2020 තරගයේදී ආබාධයකට ලක් වූ බැවින් ඔවුන් දෙදෙනා වෙනුවට බිනුර ෆෙනැන්ඩෝ හා ලහිරු කුමාර සංචිතයට කැඳවා තිබෙනවා. එමෙන්ම පැතුම් නිශ්ශංකද සංචිතයේ ස්ථානයක් හිමි කර ඇත්තේ කමිදු මෙන්ඩිස් වෙනුවටයි. අකිල දනංජයද අවසන් සංචිතයට නම් කර ඇති අතර ප්‍රවීන් ජයවික්‍රමට ඒ අනුව සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා. ඕමානයේදී හා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී ලබන 17 සිට නොවැම්බර් 14 දක්වා පැවැත්වීමට නියමිත මෙවර පන්දුවාර 2020 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටේ තරඟ සඳහා ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර ඔවුන් ක්‍රීඩා කරන පළමු තරඟය ඔක්තෝබර් 18 නැමීබියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරඟය අයර්ලන්තයට එරෙහිව 20 දෙවැනි තරඟය නෙදර්ලන්තයට එරෙහිව 22 පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරඟ දෙක අබුඩාබි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි තරඟය සාජාහිදී පැවැත්වෙන බව ICC සඳහන් කළා. ඒ අනුව අද නිල වශයෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතය සඳහා නායක දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, ධනංජේ ඩි සිල්වා, පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, අවිෂ්ක ෆෙනැන්ඩෝ, බානුක රාජපක්ෂ, චාමික කරුණාරත්න, වනිදු හසරංග, දුස්මන්ත චමීර, ලහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය සහ බිනුර ෆෙනැන්ඩෝ යන ක්‍රීඩකයින් ඇතුළත්. එමෙන්ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටේ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස පත් කෙරුණු හිටපු නායක මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා කණ්ඩායම සමග රැඳී සිටින කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ඔහු අද දිනේදී කණ්ඩායම සමග එක්වන බවයි වාර්තා වන්නේ. මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ මහේල ජයවර්ධන ලබන 16 සිට 23 දක්වා සතියක කාලයක් කණ්ඩායම සමග රැඳී සිටින බවයි. නමුත් ඔහු අද දිනේදී කණ්ඩායම සමග එක්වීම හේතුවෙන් ඔහු කණ්ඩායම සමග රැඳී සිටින කාලය සති 2ක පමණ කාලයක් දක්වා දීර්ඝ වනු ඇති. මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදීද ඔහු හිටපු ශූරීන් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ නමුත් එම කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලැබීමට සමත් වූයේ නැහැ. IPL තරගාවලියේ අවසන් වටයේ තරඟ අද සිට ආරම්භ වෙනවා. ඒ හේතුවෙන් මහේල අද දිනේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට පියවරගෙන තිබෙනවා. ඉතින් ලෝක කුසලානය සඳහා නම් කළ අවසන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය පිළිබඳව ඔබේ අදහස මොකක්ද? අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න.